බලන්නකෝ බල බුරන කොට මෙන්න මේ දලඹුවන් දක්වන ප්‍රතිචාරය කොහොමද කියලා බල බුරන තාලටම් ප්‍රතිචාර දක්වනවා නේද ඉතින් මේ වගේ දෙයක් ඔයා දකින ජීවිතයේ මුළුමතාවට නම් මුලින්ම මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්නකෝ හරි යාළුනේ මෙන්න මේවා දකින්නේ ස්වභාව ධර්මයේ දැක ගන්න පුළුවන් වෙච්ච හරි අපූර්ව දර්ශනයක් ඉතින් මේ වගේ දෙයක් කොහොමද උනේ මේ වගේ දෙයක් කොහෙද උනේ මොන සිද්ධියක් නිසාද මෙහෙම උනේ කියලා මට තොරතුරු හොයාගන්න බැරි වුණා කොහොම වුණත් ඔයා මීට කලින් නොදකපු හරි වෙනස්ම දෙයක් නිසා තමයි මම ඔයාලට පෙන්වන්න මේ වීඩියෝ එක අරගෙන ආවේ අපි විශ්ම යාත්‍රාවේ මීට කලින් ඔයාලට පෙන්වන්නේ සර්පයෙක් ගස් නගින විදිය අන්න ඒ වගේම සර්පයෙක් ගස් නගින විදිය තමයි මෙන්න මේවා දකින්නේ මේක ටිකක් පැහැදිලිව වගේම කොට සමීපව දකින්න පුළුවන් දසුන නිසා තමයි මම මේ දේ ඔයාලට නැවත පෙන්වන්න අරගෙන ආවේ කොහමද ඒක මරු ජෝක් එක නේද කොහොමනත් ඔයා මෙන්න මේ වගේ ජෝක් කරන්න හිතන් ඉන්නව නම් පොඩ්ඩක් හાર્ට් ඇටෑක් එකක් නැති කෙනෙක්ට කරන්න මොකද ඉතින් ලංකාවේ ෆෝන් ගණන් හැටියට මේ විදිහේ ජෝක් එකක් කරොත් නම් ඉතින් හાર્ට් ඇටෑක් එකක් තමයි හැදෙන්නේ ගයිස් මෙන්න මේවලා දකින්නේ තමන්ගේ ජීවිතේ පරදුවට තියලා තිරිසන් සත්වයේගේ පණ බේරගන වීඩියෝ දර්ශනය බලන්නකෝ එහෙනම් අම්මෝ නූලෙන් බේරුනේ නේද කොහොමනත් ඉතින් මෙයාට නම් මගෙන් රෙස්පෙක්ට් අම්මෝ අම්මෝ බලන්නකෝ මේ එකගේ වැඩ කොහමද කියලා මේ වගේ කෙනෙක් හිටියොත් නම් ඉතින් බලු සංහතියම ඉවරයි නේද කාඩ් කෝට්ටමෙන් එක එක විදිය සුපිරි වැඩ දාන මෙන්න මේ වගේ කෙනෙක් ඔයා මීට කලින් දැකලා තියෙනවද බලන්නකෝ කොහොමද තියෙන සුපිරි වැඩක් තමයි නේද බලන්නකෝ නිකන් කාඩ් කෝට්ටම යාගේ අතට උරු වෙලා තියෙන විදිය කොහමද කියලා ඔයාට කවුරු හරි කිව්වොත් හරියටම වතුර බින්දුවක් මැදින් යන්න ඉතලයක් විදින කියලා ඔයාට පුළුවන්ද? බැහැනේ. හැබැයි මෙන්න මෙයාට ඒ දේ කරන්න පුළුවන්. බලන්නකෝ මෙයා හරියටම වතුර බින්දුවක් සිදුරු කරන් යන විදියට ඉතලයක් විදින හැටි. වාව්, ඒක නම් සුපිරියක් නේද? මෙන්න මේ ඔයා දකින්නේ නම් ඉදුණු සහ ඉදුණු නැති තක්කාලි වෙන වෙනම වෙන් කරන හරි අපූර්ව යන්ත්‍රයක්. බලන්නකෝ ඒකෙත් හැටි නේද? මිනිස්සුන්ට දැනෙන දේවල් සත්තුන්ටත් ඒ විදිහටම දැනෙනවානේ. අන්න ඒකට හොඳම උදාහරණයක් තමයි මෙන්න මේ ඔයා දකින්නේ. බලන්නකෝ මේ පොඩට අනතුරක් කියලා මේ පූසට දැනෙන නිසා තමයි මේ විදිහට ඒ අනතුරෙන් මේ පොඩව ගලවා ගන්න මේ පූසා උත්සාහයක නිරත වෙන්නේ. ඕනම දිගක් පළලක් උසක් විතරක් නෙමෙයි වට ප්‍රමාණයක් වුණත් මැන ගන්න පුළුවන් මෙන්න මේ වගේ උපකරණයක් මීට කලින් ඔයා දැකලා තියෙනවද බලන්නකෝ මරණක මෙන්න මේ දෙන්නගේ වැඩ කොහමද කියලා කිරියාපට බල්ලපුරුතු කිව්වලු මෙයා උණ බටේ දිගෙන ගහර ටික ඉනිමක නැග්ග වගේ නේද ඒ මදිවට උණ බටේ උසන් ඉන්නත් මිනිහේ කොහමද වැඩ සුපිරිම ස්කිල් එකක් නේද හැංගීම් දැනීම ආසාවල් කියන දේවල් මිනිස්සුන්ට විතරක් නෙමෙයි ඒවා සත්තුන්ටත් තියෙනවනේ බලන්නකෝ මෙයා මේ සබම් පොල පුම්බනට කොයිතරම් කැමතිද කියලා There we go wow බලන්නකෝ බයිසිකලේ උඩ දිනලා දාන මෙයාගේ වැඩේ කොහමද කියලා මෙයා නම් රබර් කාලා වතුර බිම් බිනියද කොහෙද නේද ඒ වැඩකාරයා වගේද බලන්නකෝ මෙන්න මෙයා මියානම් උපතින්ම හැකියාව වරන් අප කෙනෙක් වගේ නේද? ඔයා හිතන්නේ මෙයා මේ පඩිපෙළ බහින්න කී පාරක් ප්‍රැක්ටිස් කරන්නද කියලාද? නයික් උනත් ඉතින් නාලා කියලා පිළිසිදුව ඉන්නෙපැයි. මෙන්න මෙහෙමයි ඉතින් මෙයා නයිනාවන්නේ.